මේක සිද්ධ වුණේ සවැත් නුවර උපාසක කෙනෙක් හිටියා උපාසක කිව්වේ තෙරුවන් සරණ ගිය පුතෙක් හිටියා මේ තෙරුවන් සරණ ගිය පුතා තාත්තා නැති වුණා අම්මා විතරයි හිටියේ අම්මට ආදරෙන් සල්ලකාගෙන හිටියා කලක් ගියාම අම්මා කිව්වා පුතේ ඔයා දැන් මගේ රෙදි හොදන්න ඕනේ මට උයන්න ඕනේ දරපලන්න ඕනේ ගෙදර වැඩ කරන්න ඕනේ වැඩට යන්න ඕනේ පුතේ ඔයා කොහොමද මේව තනියම කරන්නේ ඒ නිසා පුතේ මං ඔයාට කසාදයක් වෙලා දෙන්නම් කිව්වා එතකොට මේ උපාසක කිව්වා අනේ අම්මා මං ඔකට කැමති නෑ මං කැමති අම්මට උපස්ථාන කළා අම්මගේ ඇවෑමෙන් පස්සේ සවැත් නුවරට ගිහිල්ලා පැවිදි වෙන්න අම්මා කිව්වා එහෙම පුළුවනේ පුතේ ඔයාට යන කල දසාව එහෙම බෑ කිව්වා කියලා අම්මා ඔන්න ගෑන් ළමෙක් හොයලා මේ පුතාට බඳලා දුන්නා දැන් මේක කලේ පුතා කැමැත්තෙන්ද අකමැත්තෙන්ද අකමැත්තෙන් නමුත් දිමෝපිය කරපු නිසා අම්මා කරලා දීපු නිසා ඒකඟ වුණා දැන් ගෙදර ආව දැන් ලීලි ඉන්නව දැන් අම්මයි පුතයි ලීලි දැන් පුතා අපි කියමු කැවිලි කෑම අරන් එනවා කියලා මොනවා හරි කේක් මොනවා හරි එකක් අරන් එනවා කියමු අරන් ඇවිල්ලා තුනට කපලා ඉස්සෙල්ලා අම්මගේ කොටස දෙනවා ඊට පස්සේ තමයි නෝ වයිෆ්ට දෙන්නේ ඊට පස්සේ තමන් කනවා දැන් මේ නෝන බලන් හිටියා මේ පුතා අම්මට හරි ආදරේ නෝනත් අම්මට සලකන්න පටන් ගත්තා අම්මට සලකන්න පටන් ගත්තේ මහත්යගේ හිත ගන්න දැන් ඔන්න අම්මට සලකගෙන යනවා දැන් මහත්ය හරි පැහැදුනා නෝන ගැන අනේ මේ බොහොම හොඳයි මං වගේම අම්මට සලකනවනේ මේ අපේ නෝන කියලා ඊට පස්සේ මහත්ය දැන් අම්මට නෝන හොඳට සලකන නිසා දැන් රස කැවිලි මොන හරි ගෙනාවාම ආය අර අම්මට කපලා දෙන්නේ නැහැ එහෙමම දෙනවා නෝනගේ අතට නෝනට හිතුනේ දැන් ඉතින් අම්ම කෙරෙහි මෙයාගේ හිතේ බිඳිලා කියලා නෝනට පැහැදිමෙන් දුන්න කියලා හිතුවේ නැහැ ඊට පස්සේ නෝන හිතුව දැන් ඉතින් මට මේ ගෑණිගේ කරදරෙන් නිදහස් වෙන්න ඕනි කියලා අර වයසක අම්මට හිංසා පීඩා කරන්න පටන් ගත්තා අම්මට හිංසා පීඩා කරලා මහත්යා ගෙදර එනකොට කියනවා අනේ මේ අම්මත් එක්ක මට මුකුත් කරන්න බෑ අම්මගෙන් හරි කරදරයි අම්මා මට හරියට බයිනවා ගහනවා කියලා ඉස්සර ওই වයසක ගෙවල් වල පුතේ වයසක අම්මල එළියට පහලට යන්න නැති වෙන්න චූපඩික්කමක් තිබ්බා දවසක් මේ ලේලි මොකද කළේ චූපඩික්කම ගේ මැද්දේ හැලුවා හාල්ලා කිව්වා ආම් බලාපන් මේ ගෑණි මේගේ මේ වයසක ගෑණි මේගේ වැසිකිළියක් කළා මට නම් මේ ගෙදර ඉන්න බෑ තව දුරටත් මට මේ කිවසන්න බෑ ඔයා මේ පවුල් කනවනම් මාත් එක්ක මේ ගෑණි මේ ගෙදරින් යවන්නට එහෙම නැත්නම් මාව යවන්න එතකොට මේ උපාසක කිව්වා අපේ අම්මා හරි වයසයිනේ අම්මට මුකුත් කරගන්න බෑ ඒකයි ඔය පඩිකම පෙල්ලුනේ එහෙනම් ඔයා යන්න මං අම්මව බලා ගන්නම් කිව්වා උන ගෑණිගේ පැලෑන වැරදුනා ඊට පස්සේ ඉවසගෙන හිටියා දැන් ආයෙත් පරණ විදිහට සලකන්න ගත්තා ගෙදර අවුල් නැතුව ගියා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ළඟට මේ උපාසක ගියා
ගිහිල්ලා වන්දනා කරාට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා උපාසක කොහොමද දැන් අම්මට ඉස්සර වගේ සලකනවාද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මෙන්න මෙහෙම කේස් එකක් වුණා කිව්වා. කිව්වා මෙහෙම නෝනා මෙන්න මෙහෙම අම්මා විලෝ ගන්න ප්ලෑන් එකක් ගැහුවා. ඒක වැරදුනා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක ඔය ගෑණිවෙක් කිනා කලින් ආත්මෙත් පැලෑනක් ගැහුවා. ඒ පාරනම් ඔබ අම්මව ගෙදරින් ඉල්ලුල දැම්මා. හැබැයි ඒත් ඔය අම්මමයි කිව්වා. එතකොට බලන්න අපිට සංසාරේ එකම අම්මා කොච්චර වාරයක් හම්බ වෙනවද ඇද්ද? එකම ගෑණි කොච්චර හම්බ වෙනවද ඇද්ද? එකම මිනිහා කොච්චර හම්බ වෙනවද ඇද්ද? එකම රණ්ඩුව කී වතාවක් වෙනවද ඇද්ද? එහෙම සංසාර ගමනක් තමයි මේ නීච ගමන. ඉතින් අර උපාසක බුදුරජාණන් වහන්සේට කියා හිටියේ අනේ ස්වාමීනි මට පෙර ආත්මේ කතාව කියා දෙන්න කිව්වා. කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක කලින් ආත්මෙත් ඔබේ අම්මා ඔය අම්මාමයි. කලින් ආත්මෙත් ඔබේ නෝනා ඔය නෝනාමයි. බලන්න මේ කියන විදිය. දැන් අපිට කවුරුහරි කෙනෙක් හම්බ වෙනකොට ඕගොල්ලන්ට හිතෙන්නේ මේ පළවෙනි වතාවේ මොන ගහනවා කියලා. පරණ කේස්. ඕගොල්ලන්ට හිතෙන්නේ ඕගොල්ලෝ ගෙදරක උපදිනකොට පළවෙනි වතාවේ උපදිනවා කියලා. එහෙම නෑ. ඉතින් කිව්වා උපාසක ඒ වතාවෙත් ඔය නෝනා චූපඩික්කම ගේ මැද්දි හැලුවා. හලලා රණ්ඩු ඇල්ලුවා. අල්ලලා කිව්වා මට මේ පවුල් කණ්ඩ බෑ මේ ගෙදර. එක්කෝ අම්මා තියාගන්න එක්කෝ මාව තියාගන්න. ඒ වතාවේ මේ මහත්තයා කල්පනා කළා අනේ මගේ පවුල කැඩෙනවා මේ වෙලාවේ. මේ පවුල කඩා ගන්න හොඳ නෑ කියලා අම්මට කිව්වා අම්මේ උඹේ වැරද්ද. උඹ ඵලයක් මේ ගෙදරින් කියලා දෙන්න එකතු වෙලා අම්මව හිංසා කළා. අනේ අර අම්මා රෙදි පොට්ටනියක් අරගෙන අඬ අඬා ගෙදරින් බැහැලා ගියා. එළියට බැහැලා ගියා. දැන් නවතින්න තැනක් නෑ. අම්මා ඔය අඳුරන ගෙවල් ගානේ ගිහින් ඉන්නවා. ටික දවසක් ගියා. දැන් අම්මා කුලී වැඩ කරනවා. මොන හරි වේ දුකසේ කාලා බිලා ඉන්නවා. ටික දවසක් ගියා. අර නෝනට ඒකේ පුතාගේ නෝනට ලීලිට බබෙක් හම්බෙන්න දැන් දරුවේ පිහිටියා. එතකොට ලීලි කියන්න ගත්තා අනිත් අයට හරියට බලන්න. අර මෝසල ගෑණී මේ ගෙදර ඉන්නකන් මං වඳ. ඒ ගෑන්ට ගහලා පන්න ගත්තා විතරේ හරි ගියා කිව්වා. ටික කාලයක් ගියා. ලස්සන පුතෙක් ලැබුණා කොළු පැංචික්. එතකොට අර නෝනා කියන්න ගත්තා ළමයාත් වඩාගෙන මේ බලන්ට මං ලස්සන කොළු පැංචෙක් ලැබුණා මට. අර මෝසල ගෑණි මේ ගෙදර ඉන්නකම් කිසි වගතුවක් නැහැ කිව්වා. එතකොට අර අම්මට ගිහිල්ලා ගමේ ගෑණුව කෙනෙක් කිව්වා ඒ අම්මගේ නම කාතියානි. ආං කාතියානි උඹව ගහලා ඉලෝ ගත්තට පස්සේ අන්න හරි ගිහින් තියෙන්නේ. වැරදි වැඩ හිංසා පීඩා කළා පස්සේ හරි ගියා කියලා අපි උනත් කියනවනේ. දැන් මේ කාලේ හොඳින් ඉන්න අයට තමයි දියුණුවක් නැත්තේ. නරකයට ඕන තරම් හරියන්නේ. ඒ වගේ කිව්වා. කෙනෙකුට ඒ අම්මට හරි එපා වුණා. එපා වෙලා ඒ අම්මට හරි ෂොක් එකක් වැදුනා. ඒ අම්මා කල්පනා කළා එහෙනම් ධර්මේ මැරිලා. මොකද වැදූ අම්මව
ගෙදරින් ගහලා පැන්නුවට පස්සේ ගෙදර එවුන්ට හරි ගියා නම් ධර්මේ මැරිලා ධර්මයක් ලෝකේ නැහැ. ඒ නිසා මං ධර්මයේ වෙනි මැරිච්ච ධර්මයට මල බතක් උයන්න ඕනේ, මතක බතක් උයන්න ඕනේ කියලා ඒ ආච්චි හාලුයි තලපිටි වළඳකුයි හැන්දකුයි අරගෙන අමුසොහනට ගියා. අමුසොහනට ගිහින් මිනිඔළු තුනක් හොයාගත්තා. මිනිහිස් කබල් හොයාගෙන ඒ තුනෙන් ලික් ගල්ලක් හැදුවා. හදලා දරගෙනල්ල ලිපෑවි ලිව්වා. අවුලෝල ඇඳිවත පිටින්ම ගියා පොකුණට. ගිහිල්ලා පොකුණේ ගිලිලා ඒ කොණ්ඩෙ තෙමාගෙන ආවා. ඇවිල්ලා දැන් අම්මා අඬ අඬ හාල් ගරනවා. දැන් හාල් ගරන්නේ මොකේටද? ධර්මයේ මැරුණා. ධර්මයේ මැරිච්ච ධර්මයට මලබතක් වයන් බලන්න දරුවනි. ඒ වෙද්දී සක්දිමුදු වෙලා හිටියේ අපේ බෝධිසත්වයන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මි සක්දිමුදු. උන්වහන්සේ ලෝකෙ දිහා බලන බලද්දී දැක්ක මේ අම්ම කෙනෙක් ධර්මයට එරෙහිව හිතනවා. මේ ලෝකෙ ධර්මයේ මැරුණා කියලා හිතලා දැන් මලපතක් උයන්න බ්‍රාහ්මණයෙකුගේ වේශයක් අරගෙන සක්දිවිඳු අර අම්ම ළඟට ආවා. ඇවිල්ලා ඇහුවා, කාතියානි මොකද ඔය මිනිහිස් කබල් තුනකින් ලිපක් බැඳලා මේ තෙත වස්ත්‍ර පිටින් උඹේ හිස තෙමාගෙන උඹ මේ බතක් උයන්නේ උඹට කන්ටද කියලා ඇහුවා. එතකොට කියනවා අර අම්මා බ්‍රාහ්මණය, මම මේ තෙත වස්ත්‍ර පිටින් මේ බත උයන්නේ මට කන්ට නෙමෙයි, ධර්මයේ මැරුණා බ්‍රාහ්මණය, ධර්මයේ මැරුණා, මම මේ මැරිච්ච ධර්මයට බතක් වෙනවා කිව්වා. එතකොට ඇහුවා බ්‍රාහ්මණයා කියනවා, කාතියානි ධර්මයේ මැරෙන්න විදියක් නැහැ, උඹට වැරදීමක් වෙලා වෙන්න ඇති කිව්වා. මේ බ්‍රාහ්මණයා කියන මන්නම් අහලා තියෙන්නේ මග කියන මානවකයා වෘතපද සතක් සප්ත වෘතපද දියුණු කරලා ඒ ධර්මයේ බලෙන් සක්දිවිඳු වෙලා උපන්න කියලයි. දැන් උඹ කියන හැටියට ධර්මයේ මැරිලා නම් ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට රිසල්ට් එන්න බෑනේ. උඹ මේක කල්පනාවෙන් කියහන් කිව්වා. එතකොට අර අම්මා කියනවා, බ්‍රාහ්මණයේ ඔබ කොහොම කිව්වත් ධර්මයේ මැරුණා. වැරදි කරපෙවුන්ටයි හරියන්නේ. කිව්වා මම ලේ කිරි කරලා හදාපු මයි පුතා. මමයි මයි පුතාට කසාදයක් බඳලා දුන්නේ. අන්තිමට පුතයි ලේලි එකතු වෙලා මාව ගෙදරින් ගහලා පෙන්නුවා. දැන් ලේලි කියනවා, මං ගෙදර ඉන්නකම් ඒකි වඳ. ඒකිට ළමයි නෑ. මාව ගහලා පැනුවාට පස්සේ ආන් කොළු පැංචෙක් ඉපදිලා දැන් උන්ට සරුයි. වැදූ අම්මට ගහලා එලෙව්වහම දරුවන්ට එහෙම හරියනවා නම් ධර්මයක් ලෝකේ නෑ කිව්වා. එතකොට දරුවනි අර බ්‍රාහ්මණයා සක්දිමුදුගේ වේශය ගත්තා. අරගෙන කිව්වා, කාතියානි මේ බලපන්, සක්දිවිඳු මැරිලා නැහැ, සක්දිවිඳු ඉන්නවා, වෘතපද හතක් පුරුදු කරලා ධර්මයට ගිහිල්ලා. හැබැයි කාතියානි උඹ කියනවා නම්
උඹට හිංසා කරපු නිසා අරගලන්ට හරි ගියා කියලා මංගේ උඹේ ලේලිවයි මුණුපුරයි අලු කළා දානවා බස්ම කළා දානවා කිව්වා. එතකොට ආ රාම්මා කියනවා අනේ දෙවියනි මයි මුණුපුරාට අනතුරක් කරන්නට ඉපා. මයි ලේලිට අනතුරක් කරන්නටත් ඉපා. මන්නං ආසා මයි ලේලි මුණුපුරයි සන්තෝෂෙන් ඉඳයි. එතකොට ශක්තිමතු කියනවා කාතියානි ඕක තමයි ධර්මේ. දැන් බලාපන් ඔබට මෙච්චර හිංසා කරද්දි ඔබ පල්ලි ගත්තේ නෑනේ. ඔබ මෙසිතින් හිටියානේ ඕක තමයි ධර්මේ කිව්වා. ඊට පස්සේ දරුවනි ශක්තිමතුගේ අනුභවයෙන් අර පිරිස අර ලේලි මොනපුරයි පුතයි එතනට ගේන්නවා. ඒගොල්ලෝ සමාව ගත්තා. සමාව අරගෙන ආයේ සන්තෝෂෙන් වාසය කළා.